ඒගොල්ලන්ගේ අම්මයි තාත්තයි බොහොම උගත් අය පෝසත් අය සල්ලි තියන අය මේ අම්මයි තාත්තයි මේ දියණිය වෙනුවෙන් පුතේ කොළඹ ඔය කියන පාසල ආසන්නේ ගයක් සල්ලි වලටම ගත්තා සල්ලි වලටම ගත්තා ඇයි ගාල්ල ඉඳලා හැමදාම යන්න දෙන්න බෑනේ නේද ඒ හින්දා පුතේ ඒගොල්ලෝ කොළඹින් ගයක් ගත්තා එකම දුවයි අරගෙන දැන් දුවේ ඉස්කෝලේ යනවා हयवसर पलवेनिया हतवसर पलवेनिया अटवसर पलवेनिया ग्रेड नईन नमे वसर विनक आवा होबल नमे वसर कट्टी दंग तूस आवे कट्टी अरे पुते उन्नोलंगे वायसेटिया आवा अभी सेवकालय तु मम अत्विंद इतामत्म संवेदी कथावा कुते मे वोट किया पुड कहगंडको इथिंग शिष्यत्व विभाग समत्तिला කාලෙන් කොළඹට ඇවිල්ලා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක උගුල්ලන්ගේ වගේම පාසලක ඉගෙන ගන්න කාලේ පුතේ එයා ග්‍රේඩ් 9 9 වසර ඉන්නකොට තමයි යාට මේ කරදරේ උනේ මොකද්ද කරදරේ කරදරේ මෙහෙමයි මේගොල්ලෝ සිංහල අලුත් අවුරුද්දට ගාල්ල යනවා හැම අවුරුද්දකම සිංහල අවුරුද්දට ගෙදර යනකොට මේ තාත්තා මේ දුවව එක්කගෙන යනවා පුතේ ඔය කොළඹ තියෙන ප්‍රධාන පෙළේ හොඳ ඇඳුම් තියෙන මේ ෂොප් එකකට කඩේකට එක්කගෙන යනවා ඇඳුම් ගන්න. ඒ ගිහිල්ලා ඉතින් අම්මට තාත්තට ළමයින්ට ඔක්කොටම ඇඳුම් ගන්න මේ කඩේ. දාස් ගානක ගන්නවා ඇඳුම්. මේ දුවටත් ඒ අවස්ථාව දුන්නා. ඉතින් කොහොම හරි තෝරලා 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 නියෝජ්‍ය පොලිස්පතිතුමනි එක ඇඳුමක් තෝරගත්තා. තාත්තට ඒක ටිකක් ඇල්ලුවේ නැහැ. තාත්තා කිව්වා මේ මේ ඕව අඳින්න බෑ. ගාල්ලේ ඕව අඳින්න බෑ. තමුසෙට ඕන වෙන ඕන එකක් ගන්න ඕව බෑ. නෑ එහෙනම් මට ඕනේ නෑ ඒක නෙමෙයි නම් මට එපා දැඩි තීන්දුවකට ආව දුව ආ තමුසෙට එපා නම් නිකන් ඉන්නවා කියලා ගෙදර ගියා ඔච්චරමයි සිද්ධියක් උනේ වෙන කිසිම සිද්ධියක් උනේ නෑ ඒ කාලේ පුතේ හයිවේ එක තිබුණේ නෑ ඔය මම කියන කාලේ අධිවේගී මාර්ගයක් තිබුණේ නෑ ලංකාවේ සාමාන්‍ය පාරෙන් තමයි ගාල්ලට යන්න ඕනේ මම ඔය කියන්නේ 2007 8 වගේ කාලේ වෙච්ච සිද්ධියක් මේක මේගොල්ලෝ ලැහැත්ති වුණා පහුවදා උදේම පාන්දර 4ට විතර ගාල්ලේ යන්නේ ඒගොල්ලන්ගේ වාහනේ. දැන් ඔක්කොම ලැහැත්ති කළා අම්මයි තාත්තයි ඔක්කොම ඇඳුම් පැළඳුම් ඔක්කොම ලැහැත්ති කළා මාසයක් ගාල්ලේ යන්න නිදාගත්තා. නිදාගෙන පහුවදා උදේ පාන්දර 4ට බලනකොට කාමරේ කෙල්ල නැහැ නේ. බැලුවා බැලුවා නැහැ. හැම තැනම බැලුවා. वॉशरूम्स बाथरूम्स ओए हेम तनम बेलुवा किसीम तनक नै कामर वेल बेलुवा नै किसीम तनक नै उदे 8 9 उना नियोज्य पुलिस पति तुबली दैन मेगुलंट गाल्ले यंड विधियक नै दुव नै ईट पस्से मोकद मे अम्मा कले ओए एयागे होंदम यालुवागे गेदेट्ट कथा करला अहुवा एहे अविल्लद नै अविल्ला नै गाल्लेट कथा करला बेलुवा गाल्ले महा गेदर आची अम्मलाट 100ट कथा करला बेलुवा आवद नै පහුවදා උදේ 10යි 11යි 12යි දුව නැහැ. හෙව්වා හෙව්වා බැලුවා කොහෙවත් නැහැ. යන්න දිහැකුත් නැහැ. ඉතින් මේ අම්මයි තාත්තයි මොකද කරන්නේ? දැන් මේගොල්ලන්ට මේක කියන්නත් ලැජ්ජයි. ඒගොල්ලෝ හිටපු තානාන්තරවල හැටියට මේක කියන්නත් ලැජ්ජයි. පොලිසියට එන්නත් ලැජ්ජයි. අම්මා කිව්වා අපි අද බලමු. කොහෙ ගියත් හවස වෙනකොට එයි. කොහෙ ගියත් හවස වෙනකොට එයි. හවස වෙනකම් බලා හිටියා හවස ආවෙත් නැහැ. පහුවදා උදේ මට මතක විදිහට අප්‍රේල් මාසේ 10 නැත්තම් 11 මේ අම්මයි තාත්තයි ආවා අපේ ආයතනයට. ඇවිල්ලා මාවමයි මුණ ගැහුනේ මුණ ගැහිලා කිව්වා අනේ මහත්තයෝ මේ දුව වයස වෘදු 14යි ඊයේ ඉඳලා වෙච්ච දෙයක් නෑ. ඊයේ විදලා වෙච්ච දෙයක් නෑ. එසරේ මං ඒ අම්මගෙන් තාත්තගෙන් ඇහුවා දුව මේ ෆෝන් එකක් පාවිච්චි කරනවාද ඒ කාලේ හරි අඩුවේ මොබයිල් ෆෝන්ස් පාවිච්චි කළේ නෑ 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 ඒව නෑ ඒව නෑ අපේ දුවට ඒව නෑ දුවගේ හොඳම යාළුවෝ කවුද යාළුවෝ කිව්වා එහෙ ගිහින් නෑ කිව්වා දැන් මොකක් හරි හොයාගන්න එපැයි මන් නිකමට ඇහුවා ඉතින් අනේ මන් දන්නේ නෑ මම වැරදිද කියලා දුවට මොනව හරි සම්බන්ධයක් එහෙම කයක මේ පිස්සු කතා කරන්න එපා මහත්තයෝ ඒව කොහෙද අපේ දුවට එහෙමත් කිව්වා දැන් කොහෙන්ද හොයන්නේ දැන් ඒ අම්මා මට කියනවා මන් දන්නේ නෑ කොහෙන් හරි හොයලා දෙන්න හෙට උදේට අපිට ගාල්ල යන්න ඕනේ මං කොහෙන් හොයන්නද පුතේ අවුරුදු 157 බව ඇත්ත පොලිසියට තාම හඳහන් කියවන්න අපිට බෑනේ නේද පැමිණිල්ලක් සටහන් කළා
පැමිණිල්ලක් සටහන් කළා නියෝජ්‍ය පොලිස්පතිතුමනි ඉතින් දන්න විදිහට හෙව්වා බැලුවා මුකුත් කරගන්න බෑ මොක වෙතත් මම ඒ ගෙදර ස්ථාවර දුරකථනයක් තිබුණා ලෑන්ඩ්ලයින් එකක් ඒ ලෑන්ඩ්ලයින් එකේ ඩීටේල් බිල් එකක් ගත්තා ලෑන්ඩ්ලයින් එකේ ඩීටේල් බිල් එක පුතේ අප්‍රියල් 11 නම් ඕක අපි ඉතින් ගිහිල්ලා උසාවිනියෝගේ අරගෙන ඊට පස්සේ අප්‍රියල් 12 හරි 13 හරි ගත්තම ඔය ගියයි කියන දවසේ රෑ 10ට විතර කෝල් එකක් අරන් තියෙනවා ඒ කෝල් එක විනාඩි 5කින් අවසන් කළා නැවත පැය භාගකින් විතර පැයකින් විතර ඒ ලයින් එකට ආයෙ කෝල් එකක් අරන් තියෙනවා ඒ කෝල් එක පාන්දර 2යි කාල වෙනකන් එක දිගට කතා කරලා තියෙනවා එක දිගට කතා කරලා තියෙනවා එසරි මම අම්මගෙන් ඇහුවා ඇත්තට මේ අම්මා වෛද්‍යවරියක් කතා වුණ නෑනේ වෛද්‍යවරියක් මං ඇහුවා මේ මේ නම්බර් එක ඔබතුමිය දන්නවද නෑ නෑ දන්නේ නෑ මං දන්නේ නෑ එතකොට මේ නම්බර් එකට කවුද රෑ ගත්තේ නෑ ඒක අපි දන්නේ නැත්තේ දුව කොහෙද ඉන්නේ දුව ඉන්නේ කාමරේ ෆෝන් එක කොහෙද තියෙන්නේ සාලේ ඕගොල්ලෝ කොහෙද ඉන්නේ අපි අපේ කාමරේ නෝනායි මහත්තයයි දෙන්නම ගත්තේ නැත්තම් මේ දුව වෙන්න ඇතිනේ මේක ගන්න ඇත්තේ නවතත් නියෝජ්‍ය පොලිස්පතිතුමනි අපි ඒ දුරකථන අංකයේ විස්තරාත්මක බිල්පතක් ඉල්ලුවා දැන් සිංහල අවුරුද්දක් ඉවර වුණා ඒගොල්ලන්ට සිංහල අවුරුද්දට ගෙදර යන්නත් බැරි වුණා අප්‍රියල් 18 19 විතර අර අර අංකයේ දුරකථන විස්තර වාර්තාවක් ගත්තා ගන්නකොට පුතේ ඒක එනවා නුවරඑළිය වලපනේ කියලා ප්‍රදේශයක ලිපිණියක් නුවරඑළියේ වලපනේ අර කොල්ලන්ගෙන් අහුව අපි මේ අතුරුන කවුරු හරි ඔයගොල්ලන් ඉන්නවද නුවරඑළිය වලපනේ පැත්තේ නෑ අපිට කවුරුවත් නෑ එහෙනම් දෙකක් නෑ මේ ළමයා ඇත්තේ එහෙ මේ ළමයා ඇත්තේ එහෙ අපි යමු අපි අන්නුවර එළිය වලපනේ ඒ අම්මලා කැමති වුණා පස්සේ අපි අපේ නිලධාරීන් දෙතුන් දෙනෙක් ලැහැත්ති කළා වලපනේ පොලිසියටත් කතා කළා වලපනේ පොලිසිය මේ ඕගලන්ට උගන්වනව නෙමෙයි මේ දැනගන්න කියන්නේ වලපනේ පොලිසියට කතා කළා බෑ හුවම කිව්වා ඒ ලිපිනට යන්න ඕනේ පයින් ඔක හරි දුෂ්කර ගමනක් ඇයි ඕගොල්ලෝ අහන්නේ අපි කව අපිට උවමනාවක් තියෙනවා මොකද්ද කියලා කිව්වේ නැහැ හරි එන්නකෝ එහෙනම් කියලා අපි මෙහෙම රෑ පාන් මෙහෙන් රෑ 12ට විතර කණ්ඩායමක් ඇව්වා වලපනේට වලපනේ කියන්නේ පුතේ ඔය ඔයගොල්ලෝ දන්නව නුවරඑළිය දිස්ත්‍රික්කයේ මධ්‍යම පළාතේ හරි දුෂ්කර ගම සීතලයි ඉතින් රෑ 12ට අපේ කට්ටිය ගිහිල්ලා උදේ 6ට පොලිසිය දෙන්නෙකුත් අරගෙන දැන් ගියා මේ කියන ලිපිලේට පුතේ හොඳට අහගන්න මගේ ජීවිතේට මම තවලම කියන එක දැක්කේ දා තමයි මම ගියේ නෑ ගියායි වීඩියෝ කරගෙන ආවා ඒ ගමට පුතේ බඩු ගෙනියන්නේ හරක්ගේ පිටේ ගමට යන්න පාරක් නෑ ගමට යන්න පාරක් නෑ තවලම කියලා කියන්නේ හරක්ගේ පිටේ තමයි පුතේ බඩු පටවගෙන යන්නේ ඉතින් අපේ අය හරි දුෂ්කර ගමනක් උදේ පාන්දර 5ට ගිහිල්ලා කුඹුරු මැද්දෙන් ගිහින් වෙලවල් වලින් පැනලා එලවල් වලින් පැනලා ඔය කියන ලිපිනට යනකොට අර ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු 180 ගණනක් ගත්තු ළමයා කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා පාසලක ඉගෙන ගන්න මැඩම් වෛද්‍යවරියගේ දියණියක් උදේ 6:45ට 7ට යනකොට එනවලු පුතේ කැලෑවේ අකුලක් අස්සේ ඉඳලා ටොයිලට් එකට ගිහිල්ලා ප්ලාස්ටික් මේ කෑන් එකකුත් අරගෙන එරවස්සේ මට ගිය කට්ටිය කතා කරලා කිව්වා ළමයා ඉන්නවා. ඔහා මම අපි ළමයා බාරයට ගන්නද? ළමයා එක්කන් ආපු කෙනාවත් අත්අඩංගුවට ගන්න. යුද හමුදා සෙබලෙක් කොළඹ වැඩ කරපු මේ සෙබලවත් අත්අඩංගුවට ගත්තා. ළමයාවත් ගත්තා. අර අම්මලා තාත්තලා ඔක්කොම දාගෙන අපේ වාහනේයි ඔක්කොම ආවා කොළඹට. ඇවිල්ලා දැන් නිහච පොලිස්පතිතුමනි කොහොමත් මේක අධිකරණයට යන ප්‍රශ්නයක්. නිකමටේ අම්මයි තාත්තයි තියාගෙන ළමයාත් එක්ක මම ටිකක් කතා කළා. ඔය ඔයාගේ වයසේ දුවේ. වයස අවුරුදු 14යි. මං හිතුවා පුතේ ඔයා ජීවිතේ ඔයා තරම් දක්ෂ හරි දක්ෂ ළමයි. ඇයි පුතේ ඔයා මේ වගේ තීන්දුවක් ගත්තේ? මං නිකමට ඇහුවා. ඒ සැරේ අහිනා වෙලක් වසර ඒක ඉතින් මං කැමැත්තෙන් කළේ. මං කැමැත්තෙන් කළේ මේ අයියා මාව බලෙන් ගෙනිච්ච නෑ. මං කැමැත්තෙන් ගියේ. මං කොයි වුණාට ඔයාගේ වයස අඩුයිනේ. දැහසම අපි කැමැත්තෙන් ඉන්නේ අපි කැමැත්තෙන් ඉන්නේ මේ අයියා මට හරි ආදරෙයි මේ අයියාගේ අම්මා මට කතා කරන්නේ දෝනි කියලා අපේ අම්මා මට කවදාවත් දුවේ කියලා කතා කරලා නැහැ මම මේ අයියාට කැමතියි ඒ සැරේ අර අම්මට කේන්ති ආවා ඒ කේන්ති අවිල අම්මා කිව්වා ඔහොම කතා කරන්න එපා තමුසේ මම මොනවද කළේ නැත්තේ කොළඹ එක්කගෙන ආවා කොළඹ ගෙදර දාඩිය දානවා කියලා ගේම ඒසි කළා මදිද මම එහුවා පුතේ ගේ ඒසි කළා නෝ ඒසි කළා සර් ඒසි කළා මං ඉතින් යන්නා පව් බෑ සර් මේ අපේ ගේ විතරයි ඒසි මේ අයියලාගේ මුළු ගමම ඒසි ඇයි එහෙ නුවරඑළියනේ හේතු පුතේ අහගන්නකෝ පස්සේ දැන් මේගොල්ලෝ ගැටුම එසරේ අර තාත්තා කිව්වා පුතේ දැන් අර සර් ඉන්නවා යුද හමුදා සෙබලා පුතේ
ඔයාගේ වයස 14යි මට වෙන ළමයි නෑ මම පොරොන්දු වෙනවා මගේ දුවට 18 වෙනකන් ඉගෙන ගන්න දෙන්න ඊට පස්සේ මම ඕගොල්ලෝගේ කැමැත්තට ඉඩ දෙනවා දැනට ළමයා අපිට අපි අපි කොහොමද ළමයාට ලැබෙන්නේ මම ඒකේ නීත්‍ය අනුකූල පසුබිම කියලා දැනට ළමයා අපි අපි පුතේ අපිත් එක්ක යන් ඒ සැරේ අර ළමයා මොකද කිව්වේ මේ 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 ඌවට අහුවෙන්න එපා ඕ අපේ තාත්තා තාත්තා හොඳ බයිලාකාරයා ඌවට අහුවෙන්න එපා තාත්තා නිශ්ශබ්ද වුණා ඒ සැරේ අර අම්මා කිව්වා පුතේ කල්පනාවෙන් කතා කරපන් බොය බැඳන් ඉන්න මාලේ ඔය බැඳන් ඉන්න මාලේ මම අහවල් රටෙන් ගෙන ආපු මාලයක් ඕක ඩයමන්ඩ් දියමන්ති ඔය ඔය මාලේ දියමන්ති මාලයක් ඔබට මම ඕක ගෙනාවේ අහවල් රටෙන් කඩලා ගත්ත මාලේ මෙහෙම කටස් ගාලා දැම්ම මේසෙ උඩට අරයි යන්න ඔයගේ දියමන්ති මාලේ මට එපා මට එපා මට එපා හර තාත්තා කිව්වා මේ කල්පනාවෙන් කතා කරපන් ඔය ඇඳන් ඉන්න ඇඳුම් පවා අපි අරන් දීපුවා ඇයි ඒවත් ඕනේද කිව්වනම් ගලවලා දෙයි සමහරට ඒ තරමට ප්‍රචණ්ඩයි මං කව පුතේ රත්තරම් පුතේ මං දුවෙක් ඉන්න තාත්තා කෙනෙක් මට හිතා ගන්න බෑ පුතේ මට හිතා ගන්න බෑ පුතේ මේ මේ පුතේ මේ ඉන්දියාවේ මෝදි මහත්තයා මේ ළඟදී ගියා නේද කොහෙද යවන්නේ හඳට රොකට්ටුව ගියා නේද ඒවා හිතා ගන්න පුළුවන් නේද ඇමරිකාවට පුළුවන් යන්න අපිට පුළුවන් මූණ බලාගෙන කතා කරන්න පුළුවන් තාක්ෂණයේ තරම් දියුණුයි හැබැයි රත්තරම් පුතේ මම තාම දන්නේ නැති එකක් තියෙනවා මොකද්ද මේ අම්මා කෙනෙක්ගේ රතු පාට රතුම රතුල්ලේ උඹලා ඉපදුනහම සුදු පාට වෙන්නේ කොහොමද කියලා මම දන්නේ නැහැ මම තාම දන්නේ නැහැ මං ඒ ළමයාගෙන් ඇහුවා පුතේ රතුම රතු පාට ලේ කොහොමද බං කිරි වෙන්නේ මං දන්නේ නැහැ සර් සර් ඒක ඒ කාලේ ගණ ගන්න එපා මං දන්නේ කොහොමද ඒවා මං කව පුතේ බොහොම කෙටි ගමනක් ඔයා යන්නේ මං ඔයා ඔයා බොහොම කෙටි ගමනක් යන කෙනේ වාව අපි අධිකරණයට ඉදිරිපත් කරනවා ඔයාගේ මේ කියන මේ මේ ප්‍රේමවන්තය අපි අත්අඩංගුවට අරගෙන තියෙන්නේ දැන් ඇයි එයා කළා තියෙන්නේ ශ්‍රී ලංකාවේ පවතින දරුණු අපරාධයක් බාල වයස්කාර දැරියක් පැහැරගෙන යාම නැහැ පැහැරගෙන ගියේ නැහැ මම ගියා නැහැ පුතේ ඔයාට යන්න අයිතියක් නැහැ ඔයාට යන්න අයිතියක් නැහැ ඔයාගේ වයස අඩුයි දැන් මොකද සර් ඊගාවට වෙන්නේ ඊගාවට වෙන්නේ පුතේ ඔයාගේ ප්‍රේමවන්තයා හිරේ යනවා ඔයා වයස අවුරුදු 18 වෙනකන් අපි ඔයා අම්මලක් යන්න කැමති නැති හින්දා ළමා නිවාසගත කරනවා අනේ සර් ඒක ගොඩක් හොඳයි ඒක ගොඩක් හොඳයි මට 18 වෙනකන් සැනසille ඉඳලා ඊගාවට ආයේ යන්න පුළුවන් මං කව පුතේ මතක තියාගනින් මං උඹට කිසි වෙලාවක ශාප කරන්නේ නැහැ හැබැයි උඹට කවදා හරි දවසක ओके प्रतिफल लो देखाट ओके प्रतिफल लो किसी विधि यवागंड बेरगुण अम्मई तय अधिकरण वार्ता कला सखकार बंधनागार गला लमया धर्वा दिमापियोंड अखमति अधिकरण वार्ता कला तोरागत लमा साहतिक कल गहन धर्व इन पासल कटे उमुकला ये कथा वितरी इवर आई बुद्धि कथा विवर विला काले अग्हिल्ला खाले अग्हिल्ला मे अंतिम काले मल्लमाकार इन काले දවසක් මට එපේ පරණ නිලධාරියක් ඇවිල්ලා කියනවා සර් සර් හම්බ වෙන්න ඇවිල්ලා ඉන්නවා පරණ දන්න කෙනෙක් මම කවුද පොඩ්ඩක් කතා කරලා බලන්නකෝ කියලා කිව්වා ඔබ පිළිගන්නවා නම් පිළිගන්න පුතේ ඒ අවුරුදු 10කට විතර පස්සේ ඇවිල්ලා හිටියේ ළමයා ඒ ළමයා ඇවිල්ලා හිටියේ ඒ ළමයා අත ප්ලාස්ටර් කරගෙන එල්ලගෙන හිටියේ මම මොකද උනේ එයා වචනයක්වත් උත්තර දුන්නේ නැහැ